දුම්රිය සේවාව අධ්‍යවශ්‍ය සේවාව බවට පත් කරලා තියෙද්දී යම් යම් දේශපාලන න්‍යායපත්වලට උත්‍රි සමිති නායකව ගන්නා වූ යම් යම් ක්‍රියාමාර්ග නිසා මිනිස්සු පීඩාවට පත් වෙනවා. අපි දන්නවා ආර්ථික අර්බුදයත් එක්ක මේ කියන හැමදේම කරන්න බැරි බව. මේක රටේ ජනතාවත් තේරුම් අරන් තියෙනවා. මේ රාජ්‍ය සේවාව මේ විදිහට කටයුතු කරනවා නම් අපි ඉල්ලීමක් කරනවා මේ මිනිස්සු පීඩාවට පත් කරන මේ උත්‍රි සමිති නායකව පිළිබඳව ඒ අදාළ ඇමතිවරු යම් යම් තීන්දුව ගන්න ඕනේ. නැත්නම් මේක කරන්න බෑ. මේ පිළිබඳව ඔබතුමා හරහා අරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. 2024 විගණාධිපතිතුමාගේ විශේෂ වාර්තාවක් තියෙනවා මේ රේගුව සම්බන්ධව, විවිධ දේවල් සම්බන්ධව. එතනදී සේවක අතිකාල දීමන 2021 මිලියන 948ක් රේගු නිලධාරීන්ට ලැබිලා තියෙනවා. එතකොට රජයට ලැබිලා තියෙන්නේ මිලියන 85යි. දීමනා රේගුවේ 10%ක් තමයි රජයට එන්නේ. මේ විගණන වාර්තාවෙන් කියලා තියෙනවා විවිධ දේවල් වලින් නිලධාරීන්ගේ පැමිණීම හෝ පිටවීම තහවුරු කරන්න බැරි වෙන අහිඳා මේක විගණනයට යටත් කරගන්න බෑයි කියලා විගණාධිපති මේ වාර්තාවේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට දැන් ඔබතුමාලා මේ ඇඟිලි සලකුණු පද්ධතිය තියාගෙන ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්නම් එහෙනම් ඔබතුමාලා මොන හරි වෙන විකල්ප දැනට තියෙන ක්‍රමයට වඩා වෙන විකල්පයක් සාකච්ඡා කරලා අමාත්‍යංශය හැටියට ගන්න ඕනේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education විද්‍යනකාධිපති වාර්තාව අනුව තමයි මේ පද්ධතිය හදලා තියෙන්නේ 2020. හැබැයි එහි ප්‍රායෝගිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ආදායම් උපයන දෙපාර්තමේන්තු සියල්ල පිළිබඳ හොඳ ව්‍යුහාත්මක වෙනසක් අනාගතයේ කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එතන මතභේදයක් තියෙනවා. විගණාධිපතිතුමා කියනවා මේ ආග මුදල ගෙවන්නේ රේගු පනතේ 153 දෙක ආවගන්තිය අනුව නෙමෙයි, අභ්‍යන්තරව රේගුව හදාගත් යම් යම් නියෝග අනුව කියලා. රජයට ලැබිච්ච 30% 50% දක්වා වැඩි කරගන්න අපි එකඟතාවය ඇති කරගෙන තියෙනවා. 45% නිලධාරීන්ට සහ ඔත්තු සපයන්නන්ට 5% සුබසාධන අරමුදලට. දැන් මේක අපි පාර්ලිමේන්තුවට ගේන්න සූදානමින් ඉන්න ඔවුන්ගේ එකඟතාවයත් ඇතුව. පෝරසානාධාරයේ ඔබතුමා කොයිතරම් කයිය ගෙව්වත් අරක දෙනවා අපි දැන් වැඩි කරලා දෙනවා නොමිල දෙනවා අරමය කියලා. පෝර දැන් ගොයන් කපන අගෝස්තු මාසයේ වෙනකලුත් මේ වෙනතුරුත් තාමත් යම් කිසි පිරිසකට අම්බල දෙනවා කුටාම කුඩා පිරිසකට 90% වැඩි ප්‍රමාණයක පෝරසානාධාරයට මුදල් ලබා දීලා තියෙනවා. සති දෙකකට විශ්සෙල්ලා බලනකොට බිලියන 5.8ක් ලබා දීලා තිබුණා. ඒක 6 ගානකට ගිහින් තිබුණා. දැන් මම පරීක්ෂණයකුත් කරගෙන යනවා. සමහර නිලධාරීන් හිතාමතාම වැඩපිළිවෙල කඩාකප්පල් කරනවා. නීති හා සාමය පිළිබඳව අද බරපතල ප්‍රශ්නයක් උද්ගත වෙලා තිබෙනවා. එනවා ගහනවා යනවා. මොකද්ද ඔබතුමන ලබා දෙන විසඳුම? මම නම් බය වෙන්නේ නැහැ මේ කාරණාව ගැන කතා කරන්න. මේ ගැන අපි කතා කරන්නට ඕන. මේක මේ රටේ පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයක්. මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන්නට ඕන. සංචාරක ශේෂ්ත්‍රයට බලපානවා, ආයෝජන ශේෂ්ත්‍රයට බලපානවා. මේ සමාජයේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීම අවශ්‍යයෙන් මේක ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්නට ඕන. මේ ප්‍රශ්නේ ඇහුවේ මම මේක දේශපාලනීකරණය කරන්න නෙවෙයි, මේක දේශපාලන බෙහෙදෙන් තොරව සියලුම ජනතාවට මුහුණ දෙන ප්‍රශ්නයක්. නිසා කරුණා කරලා මේකට ගන්න පියවර මේවා තමයි වහාම කරන්න ඕන. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.